ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ අලුත් සුලදනා බිස්නස් හෙල්ප් YouTube නාලිකාවට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම මම අද ඔයගලන්ට අරන් ආවා මේකේ සෙන්රැකි අවස්ථා තුනක් මම ඔයගලන්ට ලබා දෙනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ගොඩක් අය මගෙන් ඉල්ලුවා මම මේක වීඩියෝ එක අතරේ මම කියන්නම්. ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මම මේක අරන් ආවේ. ඒ වගේම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. නැවතත් මුලින් මතක් කරනවා අපේ බිස්නස් හෙල්ප් YouTube නාලිකාව subscribe කරලා bell එක අනිවාර්යයෙන්ම click කරලා එකතු වෙන්න. ඉදිරියේ මේ වගේ වටිනා වීඩියෝ ගලන් දිනපතා ලබා ගන්න පුළුවන්. මේකේ පළවෙනි වීඩියෝ එකේ පළවෙනි සෙන්රකේ අවස්ථාව වශයෙන් මම අරන් ආවේ. ඔයගොල්ලන් ගොඩක් අය මගෙන් ඉල්ලුවා නිල් කඩුඩු මල් ලංකාවේ මිලදී ගන්නයි නැද්ද කියලා. ඉතින් මම ඔන්න අරන් ආවා ඔයගොල්ලන්ට ලංකාවේ මිලදී ගන්න අය ගේ ටෙලිෆෝන් නම්බර මම අද අරන් ආවා. ඔයගොල්ලන්ට ගොඩක් අය ඉල්ලපු හින්දා මම මේක අරන් ආවේ. සාමාන්‍ය ලංකාවේ ඇතුළත ගන්න ඕන රුපියල් 3000 3500 අතර මිලකට තමයි මේගොල්ලෝ නිල් කඩු මල් ගන්නේ වේලලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න. මල් ලබා දෙනවා දුරකථන අංක. ඒ වගේම මම මේ මල් වේල ගන්න විදිහත් පොඩ්ඩක් මම කියන්නම්. මේ මල් වේල ගන්න අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන් මල් කඩන වෙලාව උදේ 9:00 පස්සේ මල් කඩන්න. මොකද උදේ පාන්දර මල් කඩන්න යන්න එපා. ඒකේ පින්න ගතිය තියෙනවා. එතකොට මේකේ මලේ ගුණාත්මක භාවයට ප්‍රශ්නයක් වෙනවා. ගුණාත්මක භාව ඉතින් ඒක හින්දා පින්න ගතිය නැති වෙන නැති වුණාම තමයි අපි මේ මල් කැඩීම කළ යුත්තේ. එතකොට ඕගලන්ට පුළුවන් 9:00 10:00 පස්සේ මේ මල් කැඩීම කරන්න. ඊට ඒ වගේම මල් වේලා ගන්නකොට උදේ 11:00 1:00 අතර වෙලාවල් වලදී මල් වේලා ගන්න යන්න එපා. ඒ වෙලාවට තද අවුව. එතකොටත් මේ මලේ තියෙන ගුණාත්මක බව නැති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අවුවේ තමයි අපි මේ මල් වේල ගන්න ඕන. එතකොට මේ මල් වේල ගන්නකොට හොඳින් මතක තියාගන්න කොළ කඩදාසි කොළ යටට දාලා වේල ගන්න කරන්න එපා. මොකද එහෙම වුණොත් මේකෙත් ඒත් ගුණාත්මක බව නැති වෙන්න ඉඩ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නම් පැදුරක් උඩ මේක දාන්න. ඒ වගේම ටකරමක් ඒ වගේම ඉටි කොළයක් වගේ දෙයක් පාවිච්චි කරලා මල් වේල ගන්න පුළුවන් නම් ඒක හොඳම හොඳයි. අනිත් එක තමයි පන් වලින් වියපු පැදුරු මේ වගේ දේවල් ගොඩක් හොඳයි. ලියා ගන්න මේකේ ටෙලිෆෝන් නම්බර් එක 077 39 409 21. මෙන්න මේ නම්බරයට කතා කරන්න. ඔයගොල්ලන්ට නැවතත් කියන්න 077 39 409 21. මේ නම්බරට කතා කරන්න. ඔයගොල්ලන්ට මේ මල් මිලදී ගන්න අය ඔයගොල්ලන්ට මල් විකුණ ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එතකොට යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මේක eBay හරහත් මල් විකුණ ගන්න. එතකොට ඕගොල්ලෝ මේ eBay හරහා මල් විකුණනවා නම් ඕගොල්ලන්ට වැඩ ටිකක් තීරව කරන්න. eBay සම්බන්ධව මල් විකුණන්න කැමති අය ඉන්නවනම් ඒක සාමාන්‍යයෙන් මල් ග්‍රෑම් 100 රුපියල් 3000කට 3500කට විතර ඇලවි කරගන්න පුළුවන් අපට. ඕගොල්ලන්ට ඒකට සම්බන්ධ කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. eBay හරහා කොහොමද අපට eBay වීඩියෝ එක ලබා දෙන්න කියලා. එතකොට මම මේ eBay වීඩියෝ එකක් මම ඔයාලට ලබා දෙන්න. ඒ වීඩියෝ එක බලාගෙන ඔයගොල්ලන් ඒ විදිහට සම්බන්ධ වෙන්න. ඔයගොල්ලන් මල් හදලා තීන කෙනෙක් නම් මේ නම්බරට කතා කරන්න. ඒ වගේම තමයි මල් වවන්න පටන් ගන්න මුල ඉඳලා ඒකත් හොඳ අවස්ථාවක්. ඒ වගේම අද ඉඳන් පටන් ගන්න මල් වේලන්න eBay හරහත් ඔයගොල්ලන්ට ග්‍රෑම් 100ක් ඔයගොල්ලන්ට 3000කට අධික මුදලකට ග්‍රෑම් 100ක් 3000 අනිවාර්යයෙන්ම 3000කට ඇලවි කරන්න පුළුවන් මේ මල් වේලලා පිටරටට අපනයනය කළා. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක්. ඔයාලා එහෙම කැමති අය ඉන්නවා නම් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන වීඩියෝ එක පහලින් eBay වීඩියෝ එක දෙන්න කියලා. එතකොට මම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක ලබා දෙන්නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් දෙවනි සෙන්රකී අවස්ථාව වැල්පෙනෙල. මේ වැල්පෙනෙල ඕගොල්ලන් ගාව තියෙනවා නම් කිලෝ එකක් රුපියල් 1500ට මිලදී ගන්නවා ලංකාවේ ගන්න අය. මේ ඔයගොල්ලන්ට වැල්පෙනෙල වගා කරලා තියෙන කෙනෙක් හෝ වැල්පෙනෙල හොයා ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කිලෝ එකක් රුපියල් 1500ට දෙන්න පුළුවන්. අනිත් එක තමයි මේව වගා කරන්න පටන් ගන්න ගෙදර දොරේ ඉඩ තියෙනවා නම් ඔයගොල්ලන්ට මේව පටන් ගන්න පුළුවන්. මේව මිලදී ගන්න අයගේ ටෙලිෆෝන් නම්බර් ලියා ගන්න. මේ ඔයගොල්ලන්ට පැල ලබා ගන්නත් පුළුවන් මේ ආයතනයෙන්. ඒව ලබා දෙනවා. ලියා ගන්න ටෙලිෆෝන් නම්බර් එක 075 56 61 946. මෙන්න මේ නම්බරට කතා කරන්න. ඔයගොල්ලන්ට වැල් පෙනෙල තීන අය කතා කරන්න දුරකථන අංකයට අනිවාර්යයෙන්ම ඕගොල්ලන් ඉන්න තැනටම ඇවිල්ලා මේගොල්ලන් අරන් යනවා. කිසිම ගැටලුවක් නැහැ.
ඒ හරහා ඔයගලන්ට හොඳ මුදලක් උපය ගන්න පුළුවන්. තුන්වෙනි ස්වයං රැකියා අවස්ථාව වශයෙන් මම ඔයගලන්ට අරන් ආවේ තේකුඩු සම්බන්ධ ස්වයං රැකියා අවස්ථාවක්. ඔයගලන්ට මේ ආයතනයක් තියෙනවා. මේ ආයතනයෙන් ඔයගලන්ට තේකුඩු ග්‍රෑම් කිලෝ එක රුපියල් 600ට විකුණන්න. ඒ කියන්නේ ඔයගලන්ට රුපියල් 600ට තේකුඩු කිලෝ එකක් ගන්න පුළුවන් තොග මිල. එතකොට ඔයගලන්ට මේ තොග මිලට ග්‍රෑම් රුපියල් 600ට කිලෝ එකක් අරන් ආවිල ඔයගලන්ට කරන්න තියෙන්නේ මේව පැකට් කරලා. හරිද, මේවා පැකට් කරලා කඩවල් වලට දාන්න පුළුවන්. සාමාන්‍ය ඔයගලන්ට 1 කිලෝ එකකින් කඩවල් වල ග්‍රෑම් 100 පැකට් දැම්මොත් කිලෝ එකෙන් රුපියල් 300ක විතර සුද්ධ ලාභයක් ගන්න පුළුවන්. එහෙම අරගෙන සාමාන්‍යයෙන් 1 කඩේකට ග්‍රෑම් 100 පැකට් නම් අපට පැකට් 24ක් දාන්න පුළුවන්. බණ්ඩල් එකක් දාන්න පුළුවන් පැකට් 24ක්. 100 පැකට් 24ක් කියන්නේ 2400ක්. කිලෝ දෙකහම් ග්‍රෑම් 400ක්. එතකොට ඇත්තටම යාළුවනේ එතකොට අපට 1 කිලෝයෙන් 300ක් වුණොත් රුපියල් 600යි 800ක විතර මුදලක් අපට මේකෙන් තියෙනවා. 1 කිලෝ දෙකක 1 කඩේක රුපියල් 800ක විතර මුදලක් ලාභය ගන්න පුළුවන්. ඔයගොල්ලන් බලන්න සාමාන්‍යයෙන් කඩවල් 10කට වගේ දවසට දාගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් රුපියල් 8000ක් විතර දවසට ආදායම ලබන්න පුළුවන්. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. ඔයගොල්ලන්ට ලේබල් ටික අරගෙන ඉටිකොල ටිකක් අරගෙන ඔයගොල්ලන්ට මේවා ඇසුරුම් කරන්න පුළුවන්. මේකට ලොකු මුදලක් යන්නේ නැහැ. ඉටිකොල තියෙනවා නගරයකට ගියොත්, බුක් ෂොප් එකකට ගියා නම්, ඒ වගේම එහෙම නැත්නම් හාඩ්වෙයාර් එකකට ගියොත් ඔයගොල්ලන්ට පොඩි සීලරයක් ගන්න පුළුවන්. ඒ වගේම ඉටිකොල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ඉටිකොල සීලරක අරන් එන්න, ඊට පස්සේ ලේබල් ටික හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ගමේ තියෙන ප්‍රින්ට් කරන තැනකට ගියොත් ඔයගොල්ලන්ට ඒ ප්‍රින්ට් කරන තැනකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ ලේබල් එක හදා ගන්න පුළුවන්. ඒ හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේක කඩවල් වලට දාලා හොඳ මුදලක් උපය ගන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තවත් අමතර දෙයක් මේකට දෙයක් එකතු කරන්න පුළුවන් ගම්මිරිස්. මේ ගම්මිරිස් ව්‍යාපාරයත් ගොඩාක් හොඳ ව්‍යාපාරයක්. ගම්මිරිස් කිලෝ 10කින් තමයි අපි මේක පටන් ගන්න ඕන. සාමාන්‍ය 1 කිලෝ එකක් අපට දැන් තොග ලබා ගන්න පුළුවන් 800ට විතර. ගම්මිරිස් දැන් නම් 800ත් 900ත් 1000ත් අතර මිලකට තමයි විකුණෙන්නේ. සාමාන්‍යයෙන් 800 විතර ගන්න අපි ලබා දෙන්න ඕගලන්ට ගම්මිරිස්. ඊට කලින් කියන්න ඕන මේ තේකොඩු වල නම්බර් එක ලියා ගන්න. 077යි 38යි 92යි 56යි 7. නැවතත් කියන්නම්. 077යි 38යි 92යි 567. මෙන්න මේ නම්බරට කතා කරන තේකුඩු ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඕගලන්ට ගම්මිරිස් මේකට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය එක කඩේකට ඕගල යන එකේ ඕගලන්ට පුළුවන් ගම්මිරිස්. සාමාන්‍යයෙන් ගම්මිරිස් කිලෝ එකක් ඕගලන්ට කිලෝ 10න් පටන් ගන්න පුළුවන්. ගම්මිරිස් කිලෝ එකක් කිලෝ 10ක් ගෙනෙලා ඕගලන්ට ග්‍රෑම් 100 පැකට් 10ක් එක කඩේකට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් කඩේ ග්‍රෑම් 100ක් වෙනවා 330ක්. ගම්මිරිස් කුඩු ඔයගොල්ලන්ට 280ට දෙන්න පුළුවන් කඩේ සිල්ලර මිල. එතකොට ඔයගොල්ලන්ට එක පැකට් එකේ ග්‍රෑම් 100 පැකට් එකෙන් සාමාන්‍ය ඔයගොල්ලන්ට රුපියල් 400ක් රුපියල් 40ක් කඩේට දෙන්න පුළුවන් ලාභය ඒගොල්ලන්ට. එතකොට අපිට 240ක් වෙනවා. 240 කියන්නේ 2400ක් වෙනවා කිලෝ එකකින්. 2400ෙන් ඔයගොල්ලන් 1000ක් අයින් කරන ගම්මිරිස් එකට ඉටිකොල වලට ඒ වලට. ඊට පස්සේ ලාභය අපි කඩේ කිලෝ එකකින් අපට රුපියල් 400ක් යනවා. එතකොට 1400යි තවත් 1400ක් 2400ක්නේ. එතකොට 1400ක් කිලෝ එකකින් තියෙනවා. ඒ විදිහට අපිට කිලෝ 10ක් කඩ එක කඩේකට අපට අනිවාර්යයෙන්ම කිලෝ එකක් දාන්න පුළුවන්. කඩවල් 10කට ගියොත් ඔයාට රුපියල් 14000ක් තියෙනවා. කිලෝ 10ක් අපට දාන්න පුළුවන් කඩවල් 10කට. ඒ විදිහට ඕගලන්ට තවත් කහත් එකතු කරගත්තොත් ඕගලන්ට තවත් ආදායම වැඩි කරගන්න පුළුවන්. ওই විදිහට පොඩ 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 එකතු කරගන්න පුළුවන් අයිටම්. එහෙම වුණොත් ලාභය ඕගලන්ට හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඕගලන්ට තේරෙන්නේ නැති කියලා. ගම්මිරිස් ගන්න අවශ්‍යයි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි අදාළ අයට නම්බර් ලබා දෙන්නවා. ඕගලන් ඒ ආයතනයෙන් අයගෙන් ලබා ගන්න පුළුවන් ගම්මිරිස්. ඉතින් නැවතත් මතක් කරන අපේ බිස්නස් හෙල්ප් YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන මේ වගේ වටිනා වීඩියෝ ඕගලන්ට දිනපතා ලබා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මෙච්චරයි වීඩියෝ එක කියලා දෙන බලාපොරොත්තු වෙනවා. ඕගලන් සිරිදනාට තෙරුවන් සරණයි කියලා.